වීරය කියලා කියන්නේ අපේ සංසාර කතාවේ නිමාව හොයන කෙනෙකුට ඉතාම වැදගත් සාධකයක්. වීරය නැතුව මේ ප්‍රශ්නේ කවදාවත් විසඳන්න බෑ. වීරය ගැන විස්තර කරන මිලිඳු රාජ කතාවේ නාගසේන හාමුදුරුව අහනවා නාගසේන හාමුදුරුවන්ගෙන් රජුරු අහනවා ස්වාමිනේ වීරයට උපමාවක් කියන්න පුළුවන්. හරියට කිව්වොත් මේ වැටෙන්න යන බිත්තියක් මුක්කු තියලා ආරක්ෂා කරනවා. වැටෙන්න දෙන්නේ නැහැ. එහෙම ගොඩ නගනවා වගේ. ඒ මුක්කුව තමයි වීරය. පින්වත්නි අපේ හිත මේ සංසාරේ හොඳටම පාපයට පුරුදු වෙච්ච හිතක්. මේක අනිත් පැත්තට ගෙනියන්න නම් අපි කොච්චර උත්සාහ කරත් දුවන්නේ මේ හිත අනිත් පැත්තට. ගුළු වර්ගයක් බැඳාම කඩයි යනවා වගේ ඔබේ මගේ හිතත් එහෙමයි. ඒක හරි සරලව කිව්වොත් මේ සූකරාණි අසාදුනි අත්තනෝ අහිතානිච. අපිට මේ අහිත පිණිස පවතින ඒවා කරන්න හරි පහසුයි. වට කවුරුත් උදව් කරන්න ඕනේ. ඒක කොහොමත් වෙනවා. හැබැයි යන් හිතංච සාදුංච යමක් මේ යහපත පිණිස තියෙනවා නම් ආන් ඒව පරම දුක් කරන් හරිම අමාරුයි. ඒතකොට ඒ අපි ලෝකෙ පිළිබඳ යමක් දකිමින් ලෝකෙ පිළිබඳ ප්‍රඥාවෙන් දකිමින් මනසට අවබෝධ කරමින් ඉන්නකොටත් බාධා එනවා. ආන් ඒ බාධා පාලනය කරන්න වීරිය ඕනේ. ඒකයි කිව්වේ මේ 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 බිත්තියට ගහපු මුක්කු වගේ කියලා. හිතන්නකෝ එහෙනම් මේ සංසාරය කියන ගමන ඇතුලේ මේ සංසාර දුකින් නිදහස් වීමට සංසාර දුක වසා දැමීම සඳහා බිත්තියක් බඳිනවනම් ඒ බිත්තියට මුක්කු ලෙස වීරිය තබා ගත යුතුමයි. ඒ සඳහා නිතර නිතර හිත කියන දෙයට වඩා වෙනස් දෙයක් කරන්න උමනාවක් තියෙන්න ඕන. මොකද හිත කියන දේ කර කර ඉන්න නම් අපි ඔන්නේ නැහනේ. අපිට අවබෝධයක් අවශ්‍ය වෙන්නේ ඊට වඩා වෙනස් විදියට හිතන්න. දැන් හිතන්නකෝ අපිට අයහපතක් වෙන දේ. ඒකට අපි වීරිය නොකරත් ඒක දැන් ඔබ මේ බණ අහන්නෙත් නැතුව පිංකම් කරන්නෙත් නැතුව ඔය ඉන්නකෝ ඒ පව් තමයි බෙරෙන්නේ. දැන් ඔබ කියයි ඒක පුදුම කතාවක්. නිකන් ඉන්න මිනිසුන්ට පව් සිද්ධ වෙනවද? නිකන් ඉන්න මිනිසුන්ට පව් සිද්ධ වෙනවද? ඇයි පින්වත්නි දැන් විවේකීව ඉන්න මිනිහෙකුට ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැත්තම් එයා එක්ක අතීත මතක සටහන් එක ජීවත් වෙයි, එක්ක අනාගතයේ අරමුණුත් එක්ක ජීවත් වෙයි. ඒ හැම එකම ඇලීමක් නැද්ද? ගැටීමක් නැද්ද? මේ අනවබෝධය තුළ දුකක් නැද්ද? එහෙනම් මේ ගන්නව නම් විවේකයක් ගන්න ඕන අවබෝධයෙන්. ඒක බොහොම ගැඹුරු විවේකයක්. ඒක තමයි බුදුහාමුදුර වදාළේ අප්ප කිච්ච සල්ලවක වූති සල්ප වැනි කාරණාවලින්. කොමුණත් මේ අවබෝධය සඳහා පුජ්‍යලෙකුට වීරිය වඩන්නම් වෙනවා. මොකද මේ අනිත්‍යව ඉබේ කොහොමත් සිද්ධ වෙනවා. හොරකම් කරන එක කේලම් කියන එක බොරු කියන ඒවා. දැන් ඒවා අපිට කවුරුත් කියලා දෙන්න ඕනද? අපිට කවුරු හරි කියලා දෙන්න ඕනද? රාග කියලා දෙන්න ඕනද නැහැ නේද? ද්වේෂය කවුරුර කියලා දෙන්න ඕනද නැහැ නේද? කොහෙන්ද දැන් ඉගෙන ගත්තේ? හොඳට හොයලා බලනවා මේ කියන කතාව. මිනිස්සු විතරක් නෙවෙයි පින්වත් තිරිසන්ුත් එහෙමයි. හිතන්න තිරිසන් සත්තුන්ට රාගය කවුද කියලා දුන්නේ? තිරිසන් සත්තුන්ට රණ්ඩු වෙන්න කවුද කියලා දුන්නේ? සංසාරයෙන් පුරුදුනේ. අපිට කවුදෝ කියලා දුන්නේ? සංසාරයෙන් පුරුදුනේ. එහෙම හිතාගත්තාම ඒක අපිට කොහොමත් පුරුදු එකක්. එහෙනම් මේ පාපකාරී తত্ত্বය රාගදේශ මොහ පස්සේ යමින් සතුට හොයන්න උත්සාහ කරන එක, එහෙත් දුකම හම්බ වෙන එක මේ සංසාරේ අපි හොඳට කරලා පුරුදු එකක්. පුරුදු නැති වැඩක් තියෙනවා. ආන් ඒ తত্ত্বයට හිතපත් වෙන වාරයක් ගානේ අවබෝධයෙන් හිතදියා බලබලා ඉඳලා හිතට මේ විපස්සනා වැඩුවොත් තහවුරු කළොත් ප්‍රශ්නේ විසඳෙනවා. ආන් ඒක පුරුදු නැහැ. ඉතින් අදත් මේ යෝජනා කරන්නේ ඒක පුරුදු වෙන්න කියලා.